ඉරාන මුළු ලෝකයේම ප්‍රසිද්ධ විලෝපික මාළු විශේෂයක්. මෙයාලා මුලින්ම හොයාගෙන තියෙන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව ආශ්‍රිතව. ප්‍රධාන වශයෙන්ම පිරාන වර්ග දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි බ්ලැක් පිරාන සහ රෙඩ් බෙලි පිරාන. බ්ලැක් පිරාන සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම ගොඩක් ඇග්‍රසිව්. රෙඩ් බෙලි පිරාන ප්‍රමාණයෙන් තරමක් කුඩයි. ඒ වගේම ලැජ්ජාශීලී. පිරාන මාළු ජීවත් වෙන්නේ විශාල කණ්ඩායම් විදියට. මේ එක කණ්ඩායමක සාමාන්‍යයෙන් සමාජිකයන් 30කට වඩා ජීවත් වෙනවා. මෙයාලා ගොදුරක් පස්සේ හඹාගෙන ගිහිල්ලා දඩයක් කරන්න ගොඩක් දක්ෂයි. ඒ විතරක් නෙමෙයි පිරාන කියන්නේ මියගිය මල කඳන් ආහාරයට ගන්න ස්කැවෙන්ජර් කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. පිරාන මාළුන්ට බුල්ඩොග් කෙනෙක්ගේ වගේ තියුණු දත් වෙලක් පිටලා තියෙනවා. ඒ වගේම ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රබල බයිට් ෆෝස් එකක් මෙයාලට තියෙනවා. රෙඩ් බෙලි පිරාන කෙනෙක් ස්වභාවික පරිසරයේදී අඟල් 13ක් විතර ලොකු වෙනවා. ඇඟපුරා වීදුණු තිත් කළු පාට දුරු ශරීරයේ රතු පාට උදර ප්‍රදේශය රෙඩ් බෙලි පිරාන කෙනෙක්ගේ ශරීර ලක්ෂණ විදියට කියන්න පුළුවන්. මෙයාලගේ ගෑනු සහ පිරිමි විදියට වෙන් කරලා අඳුර ගන්න එක ටිකක් අමාරුයි. ජීවිත කාලය අතින් ගත්තොත් සාමාන්‍යයෙන් පිරාන කෙනෙක් අවුරුදු 10ක් විතර ජීවත් වෙනවා. හැබැයි ඉඩකඩ හොඳ ආහාර සහ අනෙකුත් අවශ්‍යතා නිවැරදිව ලැබුණොත් ඊටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයාලට පුළුවන්. දැනට තියෙන දත්ත අනුව අවුරුදු 20කටත් වැඩි ජීවත් වුණු පිරාන මාළු ගැන වාර්තා වෙලා තියෙනවා. ඇක්වේරියම් හොබියේ අද්දකින් තියෙන කෙනෙක්ට ඇති කරන්න පුළුවන් සුපිරිම ප්‍රෙඩේටර් මාළුවෙක් තමයි පිරාන කියන්නේ. මෙයාලා ඇති කරන්න විශේෂම අමාරුවක් නැති වුණත් අද්දකින් මාළු බිගින කෙනෙක්ට නම් පිරාන හදන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ටැංකියේ හැමතැනම පීනන ක්‍රියාශීලී වගේම කලබලකාරී මාළු වර්ගයක් තමයි මෙයා. විතරක ඇති කරන්න ඉන්නව නම් ගෲප් එකක් විදිහට හදන එක වඩා හොඳයි. එහෙම නැත්නම් ඉක්මනින් ස්ට්‍රෙස් වෙලා මාළුව මැරෙන්න උනත් ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට ඉඩකඩ තියෙන ලොකු ටැංක් එකක් වගේම රංචුවක් විදිහට පිරාන ඇති කරන්න මතක තියාගන්න ඕන. ටැංකියේ හැංගෙන ස්ථාන හදලා දෙන්න පුළුවන් නම් ස්ට්‍රෙස් ගතිය අඩු වෙන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ වෙලෙට පොග් බූට්ස්, මුල් කෑලි, ප්ලාන්ට්ස් වර්ග ටැංකියට එකතු කරන්න පුළුවන්. ඒ වගේම 6.5 7.5 අතර pH පරාසයක් පිරාන මාළුන්ට සුදුසු. පිරාන කියන්නේ ගොඩක් කෑම ගන්න මාළු. ඒ නිසා හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දෙන එක ගොඩක් වැදගත් දෙයක්. සතියකට වතාවක් ටැංකියේ පතුලෙන් 30%ක් විතර වෝටර් චේන්ජ් එකක් දීලා කන්ඩිෂන් කරපු ගුණාත්මක වතුර එකක් පුරවලා හරියට ටැංක් එක මේන්ටේන් කරන එකත් වැදගත් කාර්යයක්. පිරාන හදද්දී වෙන වෙන මාළු වර්ගයේ ඉන්න කමියුනිටි ටැංකියකට දානවට වඩා පිරාන මාළුන්ව තනියම හදන එක තමයි සුදුසු වෙන්නේ. මේ වෙනකන් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියනම් ඔයත් ඇත්තටම ෆිෂ් ලවර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මාළු ඇති කරන යාළුවෙක්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා.